ආයුබෝවන් මම ගයිල් බෙක්ස් ඉතින් ඔයගොල්ලෝ මගේ මම හිතනවා ආයුර්වේදික රූපලාවන්‍ය පිළිබඳව පළවෙනි වීඩියෝ ක්ලිප් එක බලන්න ඇති කියලා. ඉතින් අද මම දෙවෙනි කොටස ඒ කියන්නේ අපි ස්ටෙප් බයි ස්ටෙප් මම උගන්වනවා කියලා කිව්වා ඔයගොල්ලන්ට ආයුර්වේදික රූපලාවන්‍ය කොහොමද කරගන්නේ කියලා. අපි මුලින්ම කරන්නේ ෆේෂල් එක. ස්වභාවිකව ෆේෂල් එකක් අපි කොහොමද කරගන්නේ කියලා. ඉතින් ෆේෂල් එකේ අපි ස්ටෙප් බයි ස්ටෙප් යනවා නම් මුලින්ම කරන්න ඕනේ स्वाभाविक ලස්සන වෙන්න ස්වභාවිකව ස්ක්‍රබ් දෙකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි මුලින්ම දැනගමු ඉගෙනගමු මේ ස්ක්‍රබ් දෙකක් කියන්නේ මොකද්ද. ඇත්තටම අද සමාජයේ ගොඩක් අය මේ ස්ක්‍රබ් දෙක ගැන කියන දේවල් ඇත්තටම මට අහන්න ලැබුණ දේවල් ගොඩක් වැරදි. ඉතින් මොකද ඒකට හේතුව තමයි අපි මුලින්ම දැනගන්න ඕනේ අපි දෙයක් කරන්න කලින් ඇයි මේ දේ කරන්න කියලා. ඉතින් ඇත්තටම අපේ හැම කියන ගොඩාක් සිනුදු සිනුදු දෙයක්. ඉතින් විශේෂයෙන්ම මූණ අපේ මුහුණේ තියෙන හැම ගොඩක්ම සිලිදුවයි. ඉතින් ඇත්තටම ඒක ඩැමේජ් කරගන්නේ නැතුව ඒක තව තවත් ලස්සන කරගන්න පැහැපත් කරගන්න අපි උත්සාහ කරනවා මිසක් අපි මේ කරන්නන් වාරේ දෙයක් කරලා ඒ දේවල් තව ඩැමේජ් කරගෙන අවලස්සන වෙන්න නෙමෙයි ඕනේ. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට අද කියා දෙන්න කියලා ඕනේ කියලා කිව්වේ විශේෂයෙන් මේ ස්ක්‍රබ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ හැම අපිට තියෙන තට්ටු හතරක් හරියටම කිව්වොත් එහෙනම් පහකේ. ඉතින් මේකට අපි චර්මය අපි චර්මය ඔන්න ඔයාලේ අපි එක කොටස් කරනවා. ඉතින් මේ හැම සාමාන්‍ය දවස් 28ක් යනවා මේ යට ලේකේ නම් උඩ තට්ටුවට එන්න උඩ ලේකට එන්න. ඉතින් මේ දවස් 28 ආවට පස්සේ තමයි අපි අර කුණු කියලා කියන්නේ අපේ හැම කුණු ඉවත් වෙනවා කියලා කියන්නේ අන්න ඕක තමයි මරණ හැම. මරණ හැම කියලා අපි කියන්නේ. ඉතින් මේ මරණ හැම එන්න දවස් 28ක් ගත වෙනවා මේ උඩ ලේකට එන්න. ඉතින් ඒක අපි කිසියම් දෙයක් කරත් නැතත් අනිවාර්යයෙන්ම ඒක ගැලවිලා යනවා. ඉතින් අපි ස්ක්‍රබ් එකකින් කරගන්නේ මෙන්න මේ මරණ හැම ඉවත් කරගන්න එක. ඉතින් අපේ අය ගොඩක් කලවට කියන්නේ දවස් 3කට සැරයක් දවසකට සැරයක් සතියකට සැරයක් ඔහොම ස්ක්‍රබ් කරගන්නයි කියලා. ඉතින් මම ප්‍රධාන වශයෙන් ඔයාලට කියන්න ඕනේ ඒක සම්පූර්ණ වැරදි. මොකද මේ අපේ හැමට අවශ්‍ය බැක්ටීරියා වගේම අනවශ්‍ය බැක්ටීරියා කියලා දෙකක් තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම ස්ක්‍රබ් එකක් කරගනිද්දි වෙන්නේ මේ හැමට අවශ්‍ය බැක්ටීරියා උනත් විනාශ වෙන එක. ඉතින් අපි බලා ගන්න ඕනේ මේ හැම පිරිසිදුව ලස්සනව පැහැපත් තියාගන්න මිසක් තව අවලස්සන වෙන්න නෙමෙයි. අන්න ඒක නිසා මම ඔයගලන්ට කියන්නේ මට ඇත්තටම වෙළඳපොලේ ගොඩක් අය පාවිච්චි කරන විකුණන අලෙවි කරන ස්ක්‍රබ් වල ඒගොල්ලෝ කියන්නේ දවසට සැරයක් කරන්න සතියට සැරයක් කරන්න. ඉතින් ඒක හරිම වැරදි. ස්ක්‍රබ් එකක් කරනවා අනිවාර්යෙන් දවස් 28කට සැරයක් කරාට කමක් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අපි මරණ හැම ඉවත් කරගන්නවා නම් අපි ඊට කලින් මේ ස්ක්‍රබ් එකක් කරන්න වෙන්නේ මේ මරණ හැම උඩට එන්න කලින් අපි අර පිරිසිදු හැමත් ඉවත් කරලා යන්නේ. ඉතින් එතකොට අපට තියෙන ඒ කියන්නේ පරිසරයේ තියෙන විසබීජ බැක්ටීරියා උනත් මේ හැමත උරා ගන්න පුළුවන්. ඉතින් මේ මම ඔයගලන්ට කියලා දුන්නේ ඇත්තටම ආයුර්වේද බියුටි කරද්දී රූපලාවන්‍ය කරද්දී අපි ඉගෙන ගන්න අපි ස්ටඩි කරන්නේ ඒක ડોක්ටර් කෙනෙක් යටතේ. මම කිව්වා මම 10 දෙනෙක් ඉගෙන තිනා ඒගොල්ලන්ගේ දැනුම උපයෝගී තන්තා මම මේ දැනුම ඔයගලන්ට ලබා දෙන්නේ. ඉතින් ස්ක්‍රබ් එකක් කරාට කමන්නේ හැබැයි දවස් 28කට සැරයක්. ඒක තමයි ප්‍රධානම දේ. අපි ස්වභාවිකව කොහොමද ස්ක්‍රබ් එකක් සාදාගන්නේ කියලා අද ඔයගලන්ට මම කියලා දෙනවා. අපේ සමේ ස්වභාවය අනුව සම කොටස් තුනකට අපි වෙන් කරනවා. ඒ කියන්නේ තෙල් සහිත සම, සාමාන්‍ය සම, ඒ වගේම වියදි සම. ඉතින් එතනදී මම අද ඔයගලන්ට කියා දෙන්න ඕනේ කියලා හිතුවේ විශේෂයෙන්ම මේ pimples. Pimples වලට ගොඩක් අය අද කාලේ දුක් විඳිනවා මේ pimples ප්‍රශ්න නිසා. ඉතින් මම හිතුවා විශේෂයෙන්ම මේ pimples වලට හොඳ ස්ක්‍රබ් එකක් හදාගන්න හැටි ඔයගලන්ට කියලා දෙන්න. ඒ කියන්නේ තෙල් සහිත සමට. ඉතින් මේ කියන්නේ පිරිසිදු කුරුදු කුඩු. කුරුදු කුඩු තුළ විටමින් C, B, E, ඒ වගේම පොටෑසියම්, යකඩ, මැග්නීසියම් කියන දේවල් අඩංගු වෙනවා. ඉතින් මේ දේවල් වලින් වේගමන් කිරීම වැඩි කරනවා, මැරිච්චාම මැරුණාම ඉවත් කරනවා. අපේ මුහුණේ තියෙන මේ කළු ලප, එතකොට ස්කාස්, ඒ වගේම රැලි වැච්ච දේවල්, මේ වගේ දේවල් මේ නැති කරලා අපේ සම අලුත් ලස්සන පැහැපත් හමක් කරගන්න මේ කුරුදු කුඩු උපයෝගී වෙනවා. ඉතින් මේ කුරුදු අපිට ගෙදර දිනුණා. ඔයගලන් පුළුවන් ගෙදර තියෙන කුරුදු අරගෙන ඉවරලා බ්ලෙන්ඩර් එකේ දාලා එහෙම නැත්නම් එහෙම නැත්නම් වංගෙඩියකට දාලා පොඩ්ඩට කුඩු කරලා මෙන්න මේ වගේ හදාගන්න. මේ කුරුදු කුඩු
ඉතින් එහෙම නැත්නම් අපි පුළුවන් වෙලදපොලේ ආයුර්වේද බෙහෙත් කඩවල් වල මේ වගේ කුරුදු කුඩු ඉක්ුණන්න තියෙනවා. ඉතින් ඕලන්ට ඒව වුණත් ගන්න පුළුවන්. හැබැයි ගෙදරදී හදා ගන්න ඕනේ ඒක වඩා හොඳයි. ඒ වගේම මේ පැණි ගැන මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඕනම කෙනෙක් දන්නවා මේ පැණි වල තියෙන විශේෂ ගුණය තමයි ආයුර්වේදයෙන් අපි විශේෂ ගුණයක් හැටියට මේ පැණි වලින් අපිට කියන්න පුළුවන් මේ තියෙන ඇත්තටම මේ හැම තියෙන අපි දාන ද්‍රව්‍ය වල තියෙන විටමින්ස් මේකේ තියෙන ගුණය මේ මේ පැණි අඩංගු කරගත්තාම ඒක මාර්ගෙන් අපිට හැමත උනා ගන්න පහසු කරනවා. මේකෙන් ලෙමන් අපිට දෙහි ගෙඩියක් උනත් ගන්න පුළුවන් මම අද ලෙමන් ගෙඩියක් කරන් තියෙන්නේ. ඉතින් ලෙමන් ජූස්. ඒතකොට ඒ වගේම තමයි කොමාර්ක. ඒ වගේම තමයි මේ පිරිසුදු එලකිරි. ඉතින් මේ හැම දෙයකම විශේෂයෙන්ම තියෙන්නේ අපිට මේ මූණේ තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න ඒ වගේම විස බීජ නාශකයක්. ඒ කියන්නේ මේ දැන් ලෙමන් ගත්තොත් ඒකත් විස බීජ නාශකයක්. කොමාර්ක කියන්නේ එහෙම විස බීජ නාශකයක්. ඉතින් ඒක නිසා තමයි මම මේ කොටස් මේ දේවල් ටික අඩංගු කරගෙන මේ ස්ක්‍රබ් එක හදන්න ඕනේ කියලා හිතුවේ විශේෂයෙන්ම පිම්පල්ස් තියෙන තෙල් සහිත හමකට. හොඳ ස්ක්‍රබ් එකක් තමයි අද මම මේ දේවල් ප්‍රයෝග කරගෙන ඔයාලට හදන්න හැටි කියලා දෙන්නේ. ඉතින් අපි මේ කුරුදු කුඩු වලින් මේ වගේ තේ හැන්දක ප්‍රමාණයක් ගමු. ඉතින් අතරම ඉතින් ඒ වගේම අපි මේ පැණි තේ හැන්දක් ඒ වගේම මේ ලෙමන් දෙහි උෂ තේ හැන්දක් ඒ වගේම කොමාර්ක. කොමාර්ක කියන්නේ ඕනම හැමකට ගුණදායී විස බීජ විනාශ කරන ඒ වගේම බැක්ටීරියා ඒ වගේම මුහුණ රැලි වැකීම් අපිට මේ කළු ලප ඒ වගේම මේ පිම්පල්ස් පැචස් එතකොට හැම එල්ලා වැකීම් මේ හැම දෙකටම වගේ ගොඩාක් ගුණදායක ස්වභාවික දෙයක් තමයි මේ කොමාර්ක කියන්නේ. ඉතින් අපිට පුළුවන් කොමාර්ක කෑල්ලක් කොමාර්ක මේ වගේ කෑල්ලක් අපිට ගෙදරදී හොයාගන්න බැරි නම් අපිට පුළුවන් කොමාර්ක ජෙල් එක. හැබැයි 100ක් එක පිරිසිදු කොමාර්ක ජෙල් කියන එක ඔයගොල්ලෝ මම හිතනවා හරියට බලලා කරලා ගන්න කියලා. ඉතින් මේ වගේ අපි කොමාර්ක මැද මෙන්න මේ විදිහට කපා ගන්න. ඒකට මෙහෙම කොමාර්ක ගණිද්දී අනිවාර්යයෙන්ම මට තියාගන්න කොළ පාටට තියෙන දේවල් ගන්න එක මොකද මේක පුළුවන් තරම් මේ ජෙල් එක හොරලා ගන්න සමහරක්ට මේක කසන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මුහුණට ඕනම දෙයක් පාවිච්චි කරද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. අපි කොමාර්ක මෙහෙම මැද හොදට කපලා පාවිච්චි කරන්න ගන්න. මේ කොළ පාට පොත්ත ගෑවෙන්නේ නැති වෙන. ඊට පස්සේ මේ පිරිසිදු එලකිරි. ඒකත් මෙන්න මේ වගේ අපිට මේ පේස්ට් එක හොදට හදාගන්න පුළුවන් ප්‍රමාණයට අපි මෙන්න මේ විදිහට මේ පේස්ට් එක හොදට කලවම් කරලා අපි හදා ගන්න ඕනේ. අද ඔයගලන්ට ස්වභාවිකව ස්ක්‍රබ් දෙකක් හදාගන්න හැටි කියලා දෙනවා කියලා. දැන් අපි එක ස්ක්‍රබ් එකක් හදන්න හැටි මම කියලා දුන්නා ඒ පිම්පල්ස් තින් තෙල් සහිත හැමත. ඉතින් මේ මම දෙවෙනි ස්ක්‍රබ් එක හදන්නේ සාමාන්‍ය සහ වියලි සමට. විශේෂයෙන්ම මම මෙතනදී පාවිච්චි කරන්නේ මෙන්න මේ හාල් පිටි. ඔයගලන්ට මේක ගෙදරදී වුණත් අපිට ඕනක් කොටලා කරලා ගන්න පුළුවන් එක ගොඩාක් වඩාත් හොඳයි. එහෙම නැත්නම් කඩෙන් වුණත් අපිට මේ හාල් පිටි ගන්න පුළුවන්. ඉතින් අතන මේ හාල් පිටි වල තියෙන්නේ විශේෂයෙන් සම් ප්‍රොටෙක්ෂන්. ඒක ඒ වගේම ඇන්ටි ඒජින්. ඒ කියන්නේ වයසට යන අයට එතකොට මේ හැම රැලි වැටෙන අයට ඉතින් ගොඩක්ම මේක මේ හාල් පිටි ගුණදායකයි. අපි තවත් මේ යොදා ගන්නවා මේ කොමාරික ඒ වගේම දෙහි. මේ දෙහි වල කොමාරික වල අඩංගු වෙනවා විටමින් C ඒ වගේම විටමින් B6. ඉතින් මේකෙන් වෙන්නේ බැක්ටීරියා විනාශ කරන එක. ඒ කියන්නේ මූණේ තියෙන අපේ තියෙන අබලස්නඩා තියෙන පැචර්ස් ඒ වගේම තෙල් වැඩිකම එතකොට මේ මූණේ තියෙන කුණු දූවිලි අයින් කරලා මූණ යථා තත්ත්වයට පැහැපත් තත්ත්වයට පත් කරගන්න ගොඩක් මේ දේවල් උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම මේ තියෙන පිරිසිදු එලකිරි ඒ වගේම මේ කන්නේ. ඉතින් ඔයගලන්ට කිසිම බයක් නැතුව gedaride මුණත් මේ දේවල් පාවිච්චි කරලා ලස්සන හමක් පැහැපත් හමක් බලාපොරොත්තු වෙන පුළුවන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හාල් පිටි මේ සැහැන්දක් පිරිසිදු මේ පැණි
කසන ගතියක් වගේ දැනෙයි. ඉතින් ඇත්තටම ඒක නිසා ඒකට බය වෙන්න එපා. මොකද ඒ කුරුදු කුරු වල තියෙන විස බීජ නාශක ගතිය, ඒ වගේම අපි ලෙමන් පාවිච්චි කරලා තිනවා. ඒ දැල් වල තියෙන විස බීජ නාශක ගතිය නිසා බැක්ටීරියා විනාශ කිරීමේදී ඒ වගේ ගතියක් ඕනන්ට දැනෙයි. ඒක නිසා බය වෙන්න එපා. මොකද 100%ක් ස්වභාවිකයි. කිසිම දෙයක් වෙන්නේ නැහැ. විනාඩි අපි දෙකක් තුනක් විතර මේ විදිහට උඩාතට ස්ක්‍රබ් කරගෙන ඉවරනවා. අපි මේක සාමාන්‍ය පිරිසිදු වතුරේ හොදා හරින්න ඕනේ. ඉතින් ඇත්තටම ඊට පස්සේ අපිට ටෝන් එකක් කරගන්න ඕනේ. මම මේ ටෝන් එකක් කරගන්න හැටිත් ඔයාලට ඉස්සරහදී මගේ වීඩියෝ වලදී කියලා දෙන්න. කොහොමද ස්වභාවික විදිහට අපි ටෝන් එකක් කරගන්නේ කියලා. මොකද මේ ස්ක්‍රබ් එකක් කරගෙන ඉමුදී වෙන්නේ මේ අපේ වැහිලා තියෙන පෝසස්, මූණ තියෙන පෝසස් ඇරෙන එක, ඕපන් වෙන එක. ඉතින් එතකොට කුණු දෝවිලි ආයමත් ඇතුළට උරා ගන්න පුළුවන්. ඒක නිසා අපි ස්ක්‍රබ් එකක් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් ස්වභාවිකව අපි කොහොමද ඒ දේවල් කරගන්නේ කියලා මම ඉස්සරහට මගේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද මම ඔයගලන්ට කියලා දුන්නේ මේ ස්වභාවික 100% ස්වභාවිකව කොහොමද අපි ශ්‍රබ්ද එකක් කරගන්නේ, ගෙදරදීම හදාගන්නේ කියන එක. ඉතින් මගේ YouTube channel එක මේ වෙනකොට subscribe කරලා නැත්තම් යන්න YouTube එකට ගයින් බැක්ස් කියලා type කරන්න, subscribe කරන්න. පුළුවන් නම් bell button එකක් press කරන්න. එතකොට මම ඉස්සරහට ඔයගලන්ට කියලා දෙන ඔගලන්ට ඔගලව දැනුවත් කරන මේ හැම වීඩියෝ හැම ඔගලන්ට notification එකක් මාර්ගයෙන් දැක ගන්න පුළුවන් වෙයි. මේ දේවල් කරලා බලලා අත්දහ බලලා මේවේ ප්‍රතිඵල මට පුළුවන් නම් message එකක් මාර්ගයෙන් මම දැනුවත් කරන්න. ඔගලන්ට තවත් මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය? මොනවද දැනගන්න කැමති, ඉගෙන ගන්න කැමති කියලා මට පුළුවන් නම් මාව දැනුවත් කරන්න. ඉතින් ඇත්තටම ගොඩාක් ආසාවෙන් මම මේ ඉගෙනගත්ත දේවල් ඔගලන්ට කියලා දෙන්නේ. එහෙමනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැඳී සිටියා.